ටීවී දෙරණින් තවත් විප්ලවීය හඳුන්වා දීමක්. ශ්‍රී ලංකාවේ මුල් වරට නිර්මාණය කළ Android TV app එක. දිනපතා ටෙලිනාට්‍ය, මියුසික් වීඩියෝ ඇතුළු ඔබේ ප්‍රියතම වැඩසටහන් දැන් පහසුවෙන් නරඹන්න. දෙරණ app එක download කර ගැනීම සඳහා දැන්ම Google Play වෙත පිවිසෙන්න. දැසනක් කොන්න ඔගල හැමෝටම බලන්න වෙලාව හරියටම මම යාමාරද කියලා. මම යාමාරයි නේ. ඔන්න ඉතින් වෙනද වගේම නිස්ලී කැදැල්ලෙන් කටට රසට වැඩසටහනක් අරගෙන මං ඇවිල්ලා ඉන්නවා. මුංචි මුංචි වෙනසක් එක්ක. හැමදාම දැන් හැම දෙයක්ම අලුත් වෙනවානේ නේ. අද කාලේ හැම දෙයක්ම අලුත් වෙනකොට අපි හැමදාම රසට රස කෑම හදනවා. අලුත් අලුත් රස රස විඳිනවා. ඉතින් එතකොට අද ඉඳන් කටට රසට වැඩසටහන අලුත් වෙන්නේ මේ මාත් එක්ක. හැබැයි මේ මං වෙනස් වුණාට කවදාවත් අපේ චෙෆ් නම් වෙනස් වෙන්නේ නැහැ. ඔගොල්ලෝ ආග්‍රහ කරන අරුණචාන්ත අපේ ආදරණීය සුභවේදිනි මහත්මයා අවිලා ඉන්න ආයුබෝවන්. ආයුබෝවන් නිරෝෂා. දැන් ඇත්තටම ඔබට කියන්න අවශ්‍යයි නිරෝෂා කිව්වා වගේ අද ඉඳලා වැඩසටහන අලුත් මොහොනුවරක් ගන්නවා. ඒ අලුත් මොහොනුවරක් ගත්තා කියලා ඔබ ආශා කරන දේවල් මේ විදිහටම මෙයා කරන අපි නිරෝෂාත් එක්ක එකතු වෙලා තමයි අද ඉඳලා මේ වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම නිරෝෂත් අසුරණි අපිට දැක්කු සහායකයෝ වගේ ඇත්තට කියන්නේ මට දැක්කු සහායකයෝ වගේ ඒගොල්ලෝම ඔබට දැක්කු සහායකයෝ වගේ ඔබගේ හැම ප්‍රශ්නයක්ම ඔබට නැගෙන හැම කුතුහලයක් හැම ප්‍රශ්නයක්ම නිරෝෂත් මගෙන් අහලා ඔබ වෙනුවෙන් ඒ දේ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ප්‍රශ්න ගොඩක්. දැන් මොකද මේ නිරෝෂාට වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකින්ද මේ බලමු අපි මෙයාගේ මේ වැඩේ ලස්සනට කරගෙන යන්න. අපි ඔබත් එක්ක ඔබගේ කැමැත්ත දුව තමයි අපි ගොඩක් දේවල් කරගෙන යන්නේ. මොකද මේ වැඩසටහන ඔබගේ වැඩසටහනක්. අපි ඔබට ඒ වැඩසටහනට අපි පොඩි සහයෝගයක් විතරයි දක්වන්න නැත්නම් ඔබගේ සම්පූර්ණ මේ වැඩසටහන ඔබගේ කැමැත්ත තුළ ඔබගේ ආශාවල් තුළ තමයි අපි මේ හැම දෙයක්ම කරගෙන යන්නේ. හරි චෙෆ් දැන් කට්ටිය පෑන් කොළ ලෑස්ති කරන් බලාගෙන ඇති අද මොනවද මේ රසට හදන්නේ කියලා අපි එකක් මතක් කරමු. ඔව් මේ අද මම මොකද මේ ගොඩක් අය මට කතා කරලා කියනවා ගොඩක් අය කැමති රයිස් කියන්නේ ගෙදර අමුත් එක්ක ආවම විශේෂ ප්‍රධාන ආහාරයේ වශයෙන් අපි රයිස් එකක් හදාගන්න ගොඩක් අය කැමති. ඉතින් මට ගියා විවිධාකාර රයිස් වර්ග හදනවා නම් ගොඩක් කැමතියි කියලා. මොකද ඒගොල්ලන්ට විශේෂ අවස්ථාවලදී මේ වගේ රයිස් හදලා අමුත්තන්ට පිළිගන්නන්න පුළුවන් කියලා. ඉතින් මම අද කරන්න යන්නේ තායි ෆ්‍රයිඩ් රයිස් එකක් කරන්න හදන්නේ. ටිකක් වෙනස් විදියට ඔබට තායි ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න හොඳ ෆ්ලේවර් එකකින් හදාගන්න හොඳ රසට හදාගන්න ඔබට ගොඩක් දුරට සුපර් මාකට් එකෙන් හරහා පාවිච්චි කරන්න පුළුවන් නෙස්ලේ මැජික් චිකන් සීසනින් එක. ඉතින් ඒ මැජික් චිකන් ග්‍රැනුවල්ස් පාවිච්චි කරලා හොඳ තායි ෆ්‍රයිඩ් රයිස් එකක් මම හදන්න යන්නේ. ඉතින් ඒ එකම තව ඊට අදාළව පොඩි පොඩි දේවල් ටිකක් පාවිච්චි කරනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔබට හරි පහසුවෙන් හොයාගන්නත් පුළුවන් හරි පහසුවෙන් හදාගන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම ඔබට පියවරෙන් පියවර මම කියලා දෙන්නා. ඒක නිරෝෂා මගේ ප්‍රශ්න දැන් මට ඉස්සෙල්ලා කියන්නේ වෙනසට පටන් ගන්නත් ඉස්සෙල්ලා කරේ ප්‍රශ්න තියෙන එක. ඒකේ මම හිතන්නේ නිරෝෂා ගොඩාක් ප්‍රශ්න අහයි. මේක ඇයි මෙහෙම දැම්මේ මෙහෙම කරේ කියලා. ඒ කියන්නේ මේ හැම ප්‍රශ්නයක්ම ඔබට අදාළ වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකින් ඉඳ අපි පටන් ගමු. ටයි ෆ්‍රයිඩ් රයිස් එක හදන්නේ කොහොමද කියලා. අනිවාර්යයෙන්. දැන් ඉතින් අපි කටින් මතක් කරමු අවශ්‍ය දේවල් මොනවද කියලා නේද? ඉතින් නිරෝෂා දැන් ඔයා අහුව වගේ අපි ඉස්සෙල්ලාම ෆ්‍රයිඩ් තායි ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න රයිස් එක හදාගන්න ඕන. මොකද රයිස් එක දැන් මම මෙතන හදලා තියාගත්තා. මොකද මේ මේ රයිස් එකක් හදලා අපි වැඩේ කරන්න ගියා සෑන්ඩ් වෙලා යන නිසා ඉතින් හරිම පහසුයි හදාගන්න. ඔබට කරන්න තියෙන්නේ මම මෙතන බාස්මති රයිස් ග්‍රෑම් 500ක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔබ මේ තායි ෆ්‍රයිඩ් රයිස් එක හදන්න යද්දී ඉස්සෙල්ලා මේ මම හැමදෙස්සෙම මම නිතරම කියලා දෙනවා මේ රයිස් එක ෆ්ලේවර් කරගන්න ඕන කියලා. මොකද රයිස් එක නිකන් හදාගත්තොත්
අපි ඊට පස්සේ කොච්චර දේවල් එකතු කරත් ඒ ඒ නියම රස ගන්න අමාරුයි. ඉතින් ඒකද හරි පහසුයි. ඉතින් එච්චර දුක් විඳින්න ඕනෙත් නැහැ. හරි පහසුයි හදාගත්ත දැයි. ඔබට කරන්න තියෙන්නේ රයිස් ටික හොඳට හොදලා ඒකට අවශ්‍ය ප්‍රමාණය වතුර දාලා ඔබට පුළුවන් මැගි මැජික් චිකන් ග්‍රැනුල්ස් ඒ කියන්නේ ග්‍රෑම් 500කට රයිස් 500කට මේ සඳක විතර ප්‍රමාණය ඒ කියන්නේ ග්‍රෑම් 15ක් විතර දාලා දිය කරලා ඒ වතුර එකත් එක්කම ලුණු පොඩ්ඩකුත් දාලා ලිපි තියාගත්තා. ඔබ සාමාන්‍යයෙන් විතර රයිස් එක හදාගන්න විදිහට හදාගෙන ඊට පස්සේ මේ විදිහට රයිස් එක හදලා ඒක නිවෙන්න තියාගෙන ඊට පස්සේ අපිට පුළුවන් ඉතුරු දේවල් කරගන්න. ඉතින් ඉස්සෙල්ලම මූලිකවම රයිස් ග්‍රෑම් 500ක් පාවිච්චි කරන්න. එකම පොඩියට කපාගත්තු මේ විදිහට කපාගත්තු කැරට් ගිනි දෙකක් විතර ඒ කියන්නේ කැරට් ග්‍රෑම් 150ක් විතර පාවිච්චි කරනවා. එකම පොඩියට කපාගත්තු පොඩියට කියන්නේ මේ වගේ කෑලි වලට කපාගත්තු ලුණු ගස් ටිකක් එකම කොත්තමල්ලි කොළ ටිකක් කොත්තමල්ලි කොළ ටිකක් කොත්තමල්ලි කොළත් ගොඩාක් පොඩියට නෙමෙයි චොප් කරලා වගේ නෙමෙයි විතර සාමාන්‍ය කෑලි වලට කපා ගන්නවා. एक मेट अमतर अभी पावित करना वियली सह अमु निरी अमिरी करा तुनाकदराय वियली मिरी करा तुनाकदराय इवागे प्रमाण पावित करना इट अमतर चिली पेस्ट का एक चोपकर इंगुर टीका सुदलून टीका इट अमतर लून टीका මේ දේවල් තමයි අපි මූලික දේවල් හැටියට පාවිච්චි කරන්නේ. ඒකම අපි සාමාන්‍ය තෙල් ටිකක් පාවිච්චි කරනවා. ඊට අමතරව මේ සෙසමි ඔයිල් ටිකක් පාවිච්චි කරලා ඉතින් සෙසමි ඔයිල් එක මේක අත්‍යවශ්‍ය නැහැ නිරෝෂා. ඇත්තට මේ මේකෙන් කරන්නේ හොඳ සුවඳක් රයිස් එක හොඳ සුවඳක් මේ දැන් මේ බලද්දී උනත් හොඳ අර හොඳ සුවඳක් එනවා. ඉතින් සෙසමි සුවඳ ගොඩාක් හොඳයි රයිස් එකට කලවම් කරලා ගත්තාම ඒත් එක්කම විතර දෙකක් පාවිච්චි කරනවා. ඉතින් අපි මේ දේවල් විතරයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔබට මේ දේවල් ටික දැන් රයිස් එක ගහන්න ඇදී නිරෝසා ගොඩක් අය හදාගද්දි තමයි මේ ලුණු එක ගන්න අවශ්‍ය වුණා මේ කැරට් ටික ග්‍රේට් කරගත්තා. එන්නේ මේ වගේ ප්‍රශ්නට මොන දේ ඉතින් මේ අර දැන් මම කියපු දේවල් ටික ගන්න ලෑස්ති කරලා තියලා ඒ කියන්නේ රයිස් එකක් හදලා ඒ කියන්නේ උයලා පැත්තර කරලා තිබ්බනම් කැරට් ටිකක් කපලා ඔක්කොම දේවල් කරලා ළඟට ගත්තා නම් හදාගන්න ලේසියි. විනාඩි 5ක් විතර විනාඩි 5ක් 7ක් වගේ කාලයක් ඇතුළත හරි ඉක්මනින් හදාගන්න පුළුවන්. ඒකම අනිත් විශේෂ දේ තමයි මේ වගේ රයිස් එකක් අමුත්තන්ට පිළිගන්නත් පුළුවන් තරම් රසනේ පිළිගන්නන්න ඒකම ඔබට පුළුවන්. ඒ රයිස් එකේ අර රයිස් එක අපි ඔක්කොම යාකලා දමුතනල මිල් එක ගන්න ඉස්සරේලා අපිට මේගොල්ලන්ට ඒ කියන්නේ අපි ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ විනාඩි 10ක් වගේ කාලයක් ගත ඉක්මනට හදලා ඒ උණු උණුවේ මදුන්න නම් තමයි ඒකේ ගොඩාක් රස වැඩි වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට හදා ගන්න පුළුවන් ඒකම. දැන් මම ඉස්සරලා කෝ රයිස් එක හදා ගන්න මැගි මැජික් චිකන් ග්‍රැනුල්ස් රයිස් එකට මේ සැදි එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ග්‍රෑම් 15ක් විතර පාවිච්චි කරනවා කියලා. ඒ එක්කම රයිස් එක හදාගෙන යද්දිත් මම ඒ රයිස් එකේ අර කලවම් කරන බිත්තර එළවලු ඒ ඔක්කොම කලවම් කරාට පස්සෙත් මම තවත් මේ සැදි ප්‍රමාණය පාවිච්චි කරලා ඒ රස තවත් වැඩි කරනවා. අපි පුංචි බ්‍රේක් එකක් කරා ටක් ගලින්. නිරෝෂා අපි මට නිරෝෂල කියන්න දරෝගේ මගේ තව ගෝලයා ඉන්නවානේ අපි මුදිත. හැබැයි එකම දේ මුදිත වැඩි කතා කරන්නේ නැහැ වැඩ විතරයි. මොකද මේ ගොඩක් අය මයින් අහනවා ඇයි මෙයා කතා කරන්නේ නැත්තේ කියලා. ඉතින් මම කිව්වා ඒගොල්ලෝ දන්නේ නැහැ එයාට මයික් එකක් දාලා දෙන්න කතා කරා කියලා වැඩක් නැහැ. අනිත් කියා කතා කරන් ගත්තොත් එහෙනම් අපිට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ නේද? ඉතින් මේ විදියට ඉස්සෙල්ලම බිත්තර දෙක සාමාන්‍ය ගානට බීට් කරලා අපි ගමු. මොකද ඒකත් හේතුවක් දෙනවා ගොඩක් අයට වරදින තැනක් තමයි ගොඩක් අය කියන්නේ ඔබට වරදින තැනක් තමයි. ඔබ සමහර වෙලාවට මේ බිත්තර ෆ්‍රයිඩ් රයිස් එකකට දාද්දී
අර වෙජිටබල් ටිකත් කලවම් කරාට පස්සේ විතර දැම්මොත් ඒ විතරත් එක්ක රයිස් එක මේ වෙජිටබල් ටික එකට බැඳලා දීපුවම නිකන් ඒකේ නෑ මොර ඇලෙනවා වගේ වෙනවා ඔව් එහෙම ඒකින් නම් අපි විතර ටික ඉස්සරලම් තෙල් ටික ආච්චි තෙල් ටික මේ විදියට දාලා මේ විදියට තෙල් ටිකේ පොඩ්ඩක් මෙයාකලා විතර ටික සාමාන්‍ය කැලි වලට වගේ කැඩිලා එන විදියට හදාගත්තට පස්සේ අපිට විතර ටික පැත්තකට කරලා තියලා ඉතුරු ටික වෙජිටබල් ටික ටෙම්ප වෙන්න අරලා මදහරියේදී අපිට විතර ටික පාවිච්චි කරන්න පුළුවන් දැන් නිරෝෂා මේ තෙල් ටික පොඩ්ඩක් රත් වුණාට පස්සේ මේ අපි බීට් කරගත්තු මද වශයෙන් බීට් කරගත්තු විතර ටික මේ විදියට දාලා දැන් චෙෆ් උනේ දැන් මට ප්‍රශ්න තියෙනවා කියලා මම කියවන්නේ ඔව් දැන් අපිට විතර පාවිච්චි කරන්න අපිට මේකට තව චිකන් හරි ෆිෂ් හරි හැම පාවිච්චි කරන්න පුළුවන් එහෙම පාවිච්චි කරන්න පුළුවන් දැන් මම අද ගොඩක් දොඩට මොකද අපි දැන් මේ තායි ෆ්‍රයිඩ් රයිස් එක චිකන් ප්‍රෝන්ස් වගේ දේවල් දාලා පාවිච්චි කරනවා ඉතින් අපිට ඒ මීට් එකකට යන්න අවශ්‍ය නැහැ ගොඩක් දොඩට මොකද ගියා කියලා කිසිම වරදක් නැහැ දැන් අපි මෙතනදී මම ඉස්සෙල්ලා කිව්වා නිරෝෂා මම පාවිච්චි කරනවා කියලා මැගි චිකන් ග්‍රැනියුල්ස් ඉතින් ඒ ග්‍රැනියුල්ස් වල චිකන් ෆ්ලේවර් එක තියෙන්නේ නැචරල් ෆ්ලේවර් එක තියෙන්නේ නැතුව මේ එසන්ස් එකක් විතරක් නෙමෙයි ෆ්ලේවරින් එකක් විතරක් නෙමෙයි මේක චිකනොයි ගාලික මික්ස් කරලා හදලා තියෙන්නේ ඉතින් ඒකින් දා ඒ අපි හදන රයිස් එකේ අනිවාර්යයෙන්ම චිකන් ෆ්ලේවර් එක තියෙනවා දැන් මම ඉස්සෙල්ලා ගුවාගේ මේ විදියට විතර ටික දැන් පොඩ්ඩක් ක්‍රම්බල් වෙන්න වගේ අරගෙන අපිට පුළුවන් මේක පැත්තකට ගන්න ඒ කියන්නේ ඔබත් හදද්දි මේ විදියට මොකද මේ එහෙම උනේ නැත්තම් වෙජිටබල් ටිකේ මිශ්‍ර වෙලා අපිට හරියටම හදා ගන්න බැරි වෙනවා ඊට පස්සේ ආයෙත් තෙල් ටිකක් විතර දාලා දැන් ඔය හැම එකක්ම එතකොට දැන් ඔන්න මිත්‍රේ වෙනම හදා ගන්න දැන් කැරට් ටික වෙනම නෑ එහෙම කරන්නේ නැහැ එහෙ නෑ එහෙම කරන්නේ නැහැ දැන් නිරෝෂා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර විතර ටික විතරයි අපි වෙනම හදා ගන්න ඕනේ මොකද මම කිව්වා අර විතර ඒ වෙජිටබල් මිශ්‍රණයට දාපුවම වෙජිටබල් උත් එක්ක එකට ඇලිලා වගේ හිටිනවා කියලා. ඉතින් ඒක හින්දා අපි විතර ටික වේලස්නේ මෑ කරලා ඊට පස්සේ අපි සාමාන්‍ය ලුණු සුදු ලුණු ඉඟුරු වගේ දේවල් මද වශයෙන් තෙම්පරාදු කරගෙන දැන් අර ලුණු සාමාන්‍ය ලුණු සුදු ලුණු ඉඟුරු දැදෙද්දි හොඳ අරෝම එකක් එනවා. ඉතින් ඒ සුවඳක් ඒ ඇත්තටේ නැචරල් ෆ්ලේවර් එකක් එන්නේ. ඒ අරෝම එක නැචරල් අරෝම එකක්. ඉතින් අපි නිතරම මේ වගේ රයිස් එකක් හදද්දී ලුණු සුදු ලුණු ඉඟුරු වගේ දේවල් දාලා මද වශයෙන් ටෙම්ප වුණාට පස්සේ අපිට පුළුවන් ඉතුරු දේවල් ටික මේකට එකතු කරගන්න. අනිවාර්යෙන් දැන් ඉතින් අපි කොහොමද දැන් කෑමක් කන්න ගියාම අපිට කන්න කලින් බලන ලස්සනයි. ඔව්. කලින් බලන එක පසු බලන සුවඳයි. ඔය ඔක්කොම තිබුණාම ඉතින් අපේ හිතයි කටයි ඔක්කොම පිරෙන්නේ නේ. තවත් දෙයක් තියෙනවා මේ නිරෝෂා අපි ලස්සනද කියලා බලන තවත් දෙයකට ඉස්සෙල්ලා. දැන් ගොඩක් අය කියනවා හිත බලුවම ඇද කියලා මේ මෙඩිකලන්න ඉස්සෙල්ලා ලස්සනද කියලා බලන පොඩ්ඩක් ප්‍රොපෝෂල් එකේ වෙන්නේ. මේ විදියට අපි පොඩ්ඩක් ටෙම්ප කරලා අරගෙන ඊට පස්සේ අපි මේකටම දාගන්නවා කැරට් ටික. කැරට් තාල දෙකක් විතර ප්‍රමාණය. පාට ලස්සනයි. ඔව්. කැරට් එක ටිකක් වේලස්මින් දාගන්න දැන් අපි සාමාන්‍යයෙන් අපි ඔබට හිතෙන්න පුළුවන් දැන් ඇයි ලුණු පොලත් ඔය එකම එකතු කරගත්තේ නැත්තේ මේ කොත්තමල්ලි කොල්ල එකතු කරගත්තේ නැත්තේ ඇයි කියලා නෑ ඒ වගේ දේවල් වල අපි ලස්සන අර නිරෝෂා කිව්වා වගේ කලයක පියා ගන්න අවශ්‍ය අපි වේලස්සනින් ඒ මේ වගේ ඉක්මනින් කුක් වෙන දේවල් එකතු කරගත්තොත් අපිට ඒ ලස්සන කලයක පියා ගන්න බැරි වෙනවා මෙතන ඉන්න බැරි තරම් සුවඳක් එනවා. මෙතන ගෙදරින් කට්ටියක් දැන් වැඩසටහන ඉවර වෙච්ච ගමන් හදන්න පටන් ගනියද දැන්? නෑ දැන් හරියම පහදි දැන් උඹ හරියට බලාගෙන හරියට ගියාගත්තා නම් කිසිම අමාරුවක් නෑ හරියම පහසුවෙන් හදාගන්න පුළුවන්. එක්කම අමුමිරිස් අරල් තුනක විතර වගේ ප්‍රමාණයක්. අයි දැන් මේ අමුමිරිස් වේලිච්ච මිරිස් දෙකම දාන්න. දැන් මෙහෙමයි වේලිච්ච මිරිස් බැදිලා එද්දි ඒක වෙනම රසයක්. නෑ ඒකම පොඩි ක්‍රන්චි ගතියක් ඇති වෙන පොඩක් අර වේලිච්ච මිරිස් වලින්
අවමිරිස්වලින් සරත් එක්කම ඒ අවමිරිස්වලින් එන ෆ්ලේවර් එක රයිස් එකට එකතු වෙනවා. සාමාන්‍යයෙන් තයි ෆ්‍රයිඩ් රයිස් එකක් සාමාන්‍ය රයිස් එකට පොඩ්ඩක් විතර ටිකක් සරගතියෙන් වැඩි. මේ විදිහට කලවම් කරලා बासमती මේ සෙන්ද වර්ග ප්‍රමාණයක් මයි ගැක ඉස්සෙල්ලා තර අපි තායි ෆ්‍රයිඩ් රයිස් එකක් ටිකක් සැරගතිය වැඩි වෙනින්දා තමයි මේ දේවල් එකතු කරගන්නේ. එතකොට දැන් මේක සැරගතිය වැඩි නිසා කුංචි ළමයිට අපි හදලා දෙනවා නම් ඒ දාන මිරිස් ප්‍රමාණය අඩු කළා නම් හරිනේ. ඔව් එහෙම කරගන්න පුළුවන්. දැතර හොඳ ප්‍රශ්නයක්. ඉතින් අර සාමාන්‍යයෙන් මම කිය සාමාන්‍ය තායි ෆ්‍රයිඩ් රයිස් ටිකක් විතර හොට්. ඒ කියන්නේ ඒක ස්පයිසි ගතිය වැඩි. ඔබට මේ දේවල් ඔබ හදා ගන්න يعني ඔබේ ගෙදර තියෙන තත්ත්වය නේ يعني ඔබේ දරුවාට ගොඩක් සර නැතුව අවශ්‍ය නම් ඒ විදියට හදා ගන්න ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකත් මතක තෝලියා ගන්න දැන් ඔන්න ගෙදරට නමුත් එක්ක නම් මේ විදියට දැස් කළ දෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන් දුවා දරුවා කුංචි නම් මෙහෙම දාලා දෙන්න බෑනේ. එතකොට මිරිස් ඒ දාන දේවල් පොඩ්ඩක් එහා මෙහා කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් මේකටම අපි මේ අවස්ථාවේ තමයි බිත්තර ටික දාගන්නේ. දැන් බිත්තර ටික දාගත්තාම අර මේ අවස්ථාවේ අපි නිකම් බිත්තර එක දාගත්තාම බිත්තර එක බිත්තර මිශ්‍රණයට අර එළවලු ටික ඔක්කොම ගුලි ගහනවා. දැන් මෙහෙම වෙන්නේ නැහැ. මේ එළවලු ටික හොඳට බිත්තරත් එක්ක බිත්තර ටික එළවලු අතර හොඳට මිශ්‍ර වෙනවා. ඊට පස්සේ මේ අවස්ථාවේ තමයි අපි මැගි චිකන් ග්‍රැනුල්ස් ටික පාවිච්චි කරන්නේ. අනිත් එක මේ අපිට හරි පහසුයි. දැන් මේක ඕපන් කරාට පස්සේ මයිසෙල්ලා රයිස් එකට දැන් ටිකක් ඕපන් කරා. ඊට පස්සේ මේක සීල් කරගන්න පුළුවන්. ආපහු නැවත දැන් මේක පාවිච්චි කරලා පස්සේ ආයෙ නැවත සීල් කරන්න පුළුවන්. එතකොට අර ටේබල් ස්පූන් එක හුලම් වැඩිවීමක් ඇති වෙන්නේ. ඒක නිසා ඔබට තවත් පහසුයි. මේ විදියට අපි කලින් බත් එකකටත් පාවිච්චි කරා. නැවත මෙතනදීත් පාවිච්චි කරා. හොඳට කලවම් කරලා දැන් අපිට පුළුවන් රයිස් එක මේක දාලා කලවම් කරලා ගන්න. දැන් හරි රයිස් දැන් අපි මෙතන රයිස් එක දාද්දී ඔබ හොඳට මතක තියාගන්න රයිස් එක ටිකක් දැම්මා කොත්තමල්ලි පොල ලුණු පොල ඒකම සෙසුමේ ඒ ටික ටික දාලා හොඳට මිශ්‍ර කරලා ගන්නයි තේ. මේ විදිහට රයිස් ටික දැම්මා. ඊටත් හොඳට මිශ්‍ර වෙලා එනවා. ओरिजिनल ඒක තමයි දෙන්නේ. ස්වභාවික රසෙම තියෙනවා. අස්වභාවික රසෙම තියෙනවා. හරි ඔන්න ඔය විදිහට තමයි ඔන්න අපි චිප් බත් ටිකක් දානවා. ඊට පස්සේ කොත්තමල්ලි කොළ. නෑ එහෙම කරන්නේ ගොඩක් නිරස අර අර මම කෝල් ලස්සන කලර් එක තියාගන්න. ඒකම තමයි. මේක කළු පාට වෙනවා නේ. ඔව් ඒක වැඩියෙන් කුක්කුණ ගාම ඒ ලස්සන කලර් එක අපිට ගන්න බැරුව. හරි චිප් මේ විදිහට මේ දේවල් හිමි හිමි එකතු කරගන්නකම් අපි පුංචි බ්‍රේක් එකක් කරා ටක් ගලන්න. විරාමෙන් පස්සෙත් ඔන්න තාමත් ඕගොල්ලෝ රැඳිලා ඉන්නේ මෙසේ කැටල කට්ට රසට වැඩසටහනක් එක්ක තමයි චෙෆ් රයිස් එක හදලා ඉවරයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා චෙෆ් අහන්න. දැන් මේ රයිස් එක
අපිට සම්පූර්ණ ආහාර වේලක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද? නැත්නම් අපිට තව මේකට මොනවා හරි ඩෙවල් එකක් හෝ මොනවා හරි එකතු කරගත්තොත්ද වඩාත් හොඳ කොහොමද? ඔව් දැන් ඇත්තටම මේ රයිස් එක මේ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. එකක් තමයි අපි මෙතන බිත්තර දෙකයි පාවිච්චි කරන්නේ. මේ ඔබට ගෙදරදී හදද්දී ඔබට පුළුවන් දැන් බිත්තර හතර දක්වා ප්‍රමාණයකට ගන්න පුළුවන්. ඒ වගේ විතර හතරක් වගේ ප්‍රමාණයක් දාලා ගන්නවනම් ඇත්තට මේ රයිස් එක විතරක් කෑවත් ඒ කියන්නේ ඒ ඒ ඒ ප්‍රමාණය වුණත් ඇති. ඒකම දැන් නිරෝෂ කිව්වා වගේ අපිට මීට අමතරව තව මේකට මැච් වෙන දෙයක් අපිට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඩෙවල් එක කියන්නේ බැටර් ෆ්‍රයි ප්‍රෝන් එකක් වගේ නැත්නම් සාමාන්‍යයෙන් කටල් ෆිෂ් එක කලමාලේ එකක් මම අර දාසක් බඩ කියලා දුන්නා අර හොට් බඩ කටුපිෂ ඒ වගේ දෙයක් එක්ක වුණත් මේක ගොඩාක් දේවල් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම කියන්නේ දැන් අපි රයිස් ඇන් කරේ හදනවා වගේ මැල්ලුමක් සම්මේ ඒ වගේ ප්‍රෝටීන් දෙකක් වෙජිටබල් දුන්නා ඒ වගේ ඕනේ නැහැ මේකත් එක්ක එකක් පාවිච්චි කරලා ගොඩාක් දුරට පාවිච්චි කරන්න ඕන නැත්නම් මේ රයිස් එක වුණත් මේක තනියම වුණත් කරන්න පුළුවන් පෝෂණයේ අතිරුත් හැම වර්ගයක්ම වගේ අපි දාගෙන තියෙනවා विवेक काले मुझित बड़ लास्ट मम रईस अतरूपा अतरूपा मम कील බඩ ගෙදරදී මේ ගොඩක් දේවල් මම කියලා දෙනවා නිරෝෂා මේ පහසුවෙන් හදා ගන්න පුළුවන් දේවල් කියලා දෙන්නේ. ඉතින් මම කල්පනා කරා ඉතුරු කාලය තුල හොඳ කැරට් මෆින් එකක් හදන්න. ඒ කැරට් මෆින් එක හදන්න මම පාවිච්චි කරන නෙස්ලේ මිල්ක්මෙන් පාවිච්චි කරලා මම හදන්න. ඉතින් මම පියවරෙන් පියවර ඔබට කියලා දෙන්න කොහොමද මේ කැරට් මෆින් එක හදාගන්නේ කියලා. කැරට් මෆින් එක හදා ගන්න ඇත්තටම මේන් ඉන්ග්‍රීඩියන්ට් හැටියට පාවිච්චි කරන පිටි පිටි මෙතන අපි පාවිච්චි කරනවා කප් 3ක්. ඒ කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් අපි ගොඩක් ගොඩක් දුරට මේ නිරෝෂාට ඒක මතක් කරලා තියෙනවා. මොකද ගොඩක් අයට දැන් කප් කියපුවම අහනවා මේ කොයි කප් එක මේ ගෙදර බොන මේ කප් එක හොඳ දේවල්. ඉතින් මම ඒකින් දා ඔබට කප් 3ක් සාමාන්‍යයෙන් ගොඩක් අයට ස්කේල් එකක් ගෙදර නැහැ නේද? කිරන්න එකක් නැති හින්දා තමයි කප් එකෙන් සාමාන්‍ය කප් එකක් ගෙදර තියෙන ඉන්න. ඉතින් කප් 3ක් පාවිච්චි කරන එහෙම නැත්තම් ඔබට පුළුවන් ග්‍රෑම් 450ක් පිටි පාවිච්චි කරන්න. ඒකම කැරට් කප් එකක් වගේ ප්‍රමාණයක්. මොකද මිල්ක් මේඩ් කැරට් මෆින් එකක් හදන්න හදන්නේ කැරට් කප් එකක. ඒ කියන්නේ ග්‍රෑම්